අයිබෝ ලෝකයේ අනිකුත් රටවල් එක්ක බැලුවම ලංකාව කියන්නේ තාමත් පුංචිම පුංචි රටක්. ඒ පුංචි රටේ ඔයාලගේ ඇස නොගැටුණු බොහෝමයක් තැන් තියෙනවා. අද අපි ඔයාලව එක්කන් යන්නේ ඒ වගේ සුවිශේෂී ධීවර ගම්මානයකට. නේද ආශානි? වැඩි විස්තර වලට කලින් අපි මේ රූපරම්පර බලලා ඉමු. දකින්න ඇතිනේ අපි කොහෙටද යන්න යන්නේ කියලා. කල්පිටිය කියන්නේ විජයගම්නේ සිදු වුණු ඉතාම සුවිශේෂී ප්‍රදේශයක්. නමුත් කාලෙකින් කතා බහට ලක් නොවුණු මෑතකදී සංචාර කර්මාන්තය සමග යලිත් පිපෙදෙන්න උත්සාහ දරන ඉතාමත් පෞරාණික වටිනාකමෙන් යුක්ත මේ කල්පිටිය ටයිගට නැතත් කරගැටවලින් රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමට දායක වන ප්‍රදේශයක් හැටියට අපිට තවදුරටත් කියන්න පුළුවන්. ඒ වගේම තමයි සම්පත් අපි මේ කල්පිටි ඉතිහාසය ගැන හොයාගෙන යනකොට අපිට හම් වෙන තවත් එක ස්ථානයක් තමයි කල්පිටි ඕලන්ද බලකොටුව. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඇත් මේ ඕලන්ද බලකොටුව බැලුමල්මට නටපුන බිත්ති කිහිපයක් විතරයි. ඔව් සම්පත් අපි මේ ගැන වැඩි විස්තර හොයාගෙන යනකොට මේ බලකොටුව ගැන වැඩිදුර තොරතුරු දන්න දේශ පුද්ගලයෙක්ගෙන් අපි මේ ගැන අහලා බලුවා. අපි ඒ කට්ටිය බලලෙමු නේද? කල්පිටි නැත්නම් කල්පිටි අන්තර්දීපයේ තියලා තියෙන ඕලන්ද නැත්නම් ලන්දේසී බලකොටුව කියන්නේ මේ බලකොටුව 1660 තමයි හදන්න පටන් අරන් තියෙන්නේ. මේ උඩ තියෙනවා VOC ලාංඡනය. VOC කියන්නේ එයාලගේ වෙළඳාම් ලාංඡනය. අධිරත්නයේ ලාංඡනය භාවිතා කරනවා. VOC කියන්නේ ලතින් අකුරු තුනක් Dutch East Indian Company කියලා කියනවා. Dutch East Indian Company කියන්නේ පෙරදිග ඉන්දියානු වෙළඳ සමාගමේ ලාංඡනය නැත්නම් ඕලන්ද ඉන්දියානු වෙළඳ සමාගමේ ලාංඡනය මේ VOC කියලා කියනවා. ඒ VOC ලාංඡනයට කියනවා පාම් ගහක්. ඒ පාම් ගහේ ගෙඩිවලින් මෙයාලා පෙන්නලා තියෙන මේ භූමිය ඒ කාලේ සස්තික බව නැත්තම් සාරුවක් බව. ඊට යටින් තියෙනවා අලි දෙන්නෙක් ඉන්නවා. ඒ අලි දෙන්නගෙන් මේ බලකොටුව සත්‍යවන්ත භාවයෙන් අදිනවා. කියන්නේ මේ බලකොටුව හයියට හැදුවක් කියන තමා මේ මූණ්ඩ මූණලා ඉන්න අලි දෙන්නා නිර්මාණය කළා කියන එතකොට ඒ වම් පැත්තේ අලියා පිටිපස්සේ ඒ හරි ඒ කියන්නේ ලතින් භාෂාවේ ඇනෝ ඩුමිනි කියන එක. ඇනෝ ඩුමිනි කියන්නේ කිත්තු අරස කියන එක. එතකොට 16යි මේ පැත්තේ අලියා පිටිපස්සේ 76 කියනවා 1676. 1676 තමයි මේ බලකොටුව නිර්මාණය කරලා ඉවර කරලා තියෙන අවුරුදු 1660 ඉඳන් 70 වෙනකන් අවුරුදු 10ක් ගිහලා තියෙන ලන්දේසින්ට මේ බලකොටුව හදන්න. මේ ඔබ දකින්නේ ඕලන්ද පෙපර මදු පල්ලියයි. සෙල්ලිපි 8කින් සහ සොහොන් කොතකින්ද ගන්ටාර කුළුණක්ද මෙම පල්ලියේදී දැක ගන්න පුළුවන්. ඕලන්ද බලකොටුව නිර්මාණය වෙන සමයේදීම මෙම පල්ලියද ඔවුන් විසින් ඉදිකර ඇත. ඕලන්ද පල්ලිය හා බලකොටුව එකිනෙක යා කෙරෙමින් මීටර 400ක් දිගති උමන් මාර්ගයක්ද ඕලන්දයන් විසින් නිර්මාණය කර ඇත. අඩි 8ක් උසැති අඩි 3ක් පළලැති මෙම උමන් මාර්ගයේ භාවිත කරමින් බලකොටුවේ සිට පල්ලියට වැදුම් පිදුම් සඳහා ඔවුන් පැමිණ තිබේ. අයිබෝවන්.